ඉතින් මොනවද බොන්නේ? අපි ඉස්සෙල්ලාම කූල් ඩ්‍රින්ක් එකක් බොමුද? දැන් බොන්නේ. ඉතින් දෙවින් අලුත් කේස් එකක් එහෙම හම්බුනේ නැහැ. අලුතෙන් නම් කේස් ලැබුනේ නැහැ. පරණ කේස් තමයි තාම. ඒක නෙවෙයි. අර මේ මගේ නමත් පොඩ්ඩක් ගෑවිලා තිබුණා නේද කේස් එක. මොකද ඒ කේස් එකට උනේ? ආ. ඒ කේස් එක තාම යනවා. ඒ වුණාට ඔත්තු කීපයක් ලැබුණා. හරි සාක්ෂියක් නැහැනේ. ඕකට මේ ප්‍රොෆෙසර් කෙනෙක්ද කවුද ගෑවිලා හිටියා නේද? ඔය ප්‍රොෆෙසර් මේ කොයි වගේ කෙනෙක්ද? ෆෙඩ්‍රික්. ඒවා පොලිසිය සතු රහස්. ඒවා කාටවත් කියන්න බෑනේ. අපු අකමැති නම් කියන්න එපා. හොඳ නෑ නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. මේ අයියෝ මෙහාට මම වාර කිව්වනේ මේ වත්තේ රස්සාවල් නෑ කියලා. අනිත් එක තම්සලන් කිසිම සහතිකයක් නෑ. මම තම්සව අඳුරන්නෙත් නෑ. මොකද්ද මේකේ තේරුම? ආතය මම මේ අනේ මේ කතා කරන්න එපා. කරුණාකර මෙතනින් යනවා මට කරදර කරන්න නැතුව. මං ගිහින් එන්න මාත්. I'm sorry දෙවි. බලන්නකෝ මගේ මූඩ් එක සම්පූර්ණයෙන් වෙනස් වුණා. මම മന്ത്രി කෙනෙක් වගේ නේ බලන්නකෝ මේ මිනිස්සුන් රසවල් නැති එකට මම බලන්න හෙඩ්‍රික් දන්නවද මිනිහා කවුද කියලා නෑ මම දන්නේ නෑ ඔය එක දවසක් ආවම මේ වත්තට රසාව කිල්ලගෙන මම නම් දන්නේ නෑ කවුද කියලා ඔය මිනිස්සයා මිනිමරුවේ දැන් මාසයක් විතර ඇති හිරෙන් නිදාස් වෙලා එළියට ඇවිල්ලා මම මිනිහා හොඳට දන්නවා නෑ මුත වෙලාවට දෙවින්ද මට ඒක කිව්වේ thank you very much බලන්නකෝ මම ඒක දැනගත්තේ පෙර පිනකට. නැත්තම් ඉතින් මම ලොකු අමාරුවක් වටනානේ. Thank you very much. It's okay. මේ ඩවල්ට ගන්නද? බඩගිනි. බය වෙන්න එපා. ලන්ච් රෙඩි. ඒ වාර මොකද දෙන්නද? එයි. ඔබතුමාට මාව කරදරේ? ඔබතුමා ආපහු ආපු එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඒ මොකද ඔබතුමා මං කියපු දේ අහපු නිසා. මතක තියාගන්න. මං ආවේ තම්සින්න නෙමෙයි. ග්‍රේසන්ස් නෙමෙයි. ඒක කොහොමරි සිද්ධ වුණානේ ඔබතුමා ආපහු පොලිසියට යන්නේ කියලා මගේ මිනි මෙරුවගෙන කියන්න ඕනේ කිසිම සාක්ෂියක් නැතුව මිනි මෙරුමක් ඔප්පු කරන්න බෑ පිළිගත හැකි සාක්ෂියෝ හරි ඔබතුමාට සාක්ෂි නෙවෙයි පෙඩ්‍රිකි ගෙදරට ගිහිල්ලා සාක්ෂි ගන්න ඒ මොනවද? ෆෙඩ්‍රික් මට දුන්න ෆෝන් එකයි ෆෙඩ්‍රික් මාව මරපු දවසේ ඇඳගෙන හිටපු කබායයි. ඒ දෙකම ඔබතුමා ගන්න ඕනේ. මං කොහොමද ඒවා ගන්නෙ? ඒක ගන්නෙන්නේ හොරෙන්. තමසෙට පිස්සුද? ඒ වර මාව හොරෙක් කරන්න හදනවද? මතක තියාගන්න. මං මේ තාකල් ගරු කටියට ජීවිතයක් ගත කරපු පුද්ගලෙක්. තමසින්ද මං මගේ ජීවිතේ අන්තුරේ මහාචාර්යතුමා අනිවාර්යෙන් ඔබතුමා ඒක කරන්න ඕනේ
අප්පා මොකද මේ ගිනි දවල් දොරවල් වහගෙන මං ඒ හිතුවා ගෙදර කවුරුත් නැද්ද කියලා කොහොමද දැන් දුවට සනීපද අම්මා කොහොමද දන්නේ ග්‍රේස් ලෙඩවලා කියලා දුව මට කෝල් කරලා කිව්වා මම තමයි කිව්වේ ඇදුරුකමක් කරන්නයි කියලා අප්පා මේ දෙයින් පුළුටු ගන්නද දුව කාමරේද ඔව් මේ දැන් ආවේ මම ඒත් හිතුවා දොරවල් වහලා තිනුට බෙහෙත් ගේනවා ගිහිලාද කියලා. ලිස්ට් පහල හිටියේ නැද්ද? හිටියා හිටියා. මම හිතන්නේ එයා වෙන්නේ නැති වහන්නේ නැත්තේ. ඉතින් දැන් කොහොමද? දැන් ටිකක් සනීපයි. කෑම ප්‍රියක් නෑ. ඇඟ බතත් හරියට රිදෙනවා. ඇඟ හරි බරයි වගේ අම්මේ. මම මොකට හොඳ වැඩක් කරන්නම්කෝ. Yeah,